ආයුබෝවන් යහපත් වූ වාසනාවන්ත වූ ජයග්‍රාහි කාල සීමා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මම ඔබ සමග සම්බන්ධ වෙන්නේ විශේෂිත වූ ඔබ අතිශයම බලාපොරොත්තුෙන් සිටින වැඩසටහනක් අරගෙන. ඉතින් මේ 2023 වසර උදා වුණා. දැන් උදා වෙලා මාසෙකුත් ගෙවිලා හමාරයි. දැන් උදා වෙන දෙවෙනි මාසය, එහෙම නැත්නම් 2023 වසරේ පෙබරවාරි මාසය තුලා ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්න තමයි මේ යන්නේ. ඉතින් කාලය ගෙවෙනවා. ඉතින් මොකද්ද මේ කාලය ගෙවීමත් එක්ක සිදුවෙන්නේ? අන්න ප්‍රශ්නාර්ථය. ඒ වගේම දැන් 2023 වසර උදා වුණා විතරයි ජනවාරි මාසේ 17 වෙනි ප්‍රබල සෙනසුරු මාර වසර 30කට පස්සේ සිදුවෙන ප්‍රබලම ග්‍රහ මාරුව කියලා හඳුන්වත් කමන්නේ සිද්ධ වුණා. ඉතින් ඒ තුළ ගොඩ දෙනේ බලාපොරොත්තු වෙච්ච කාරණා ටික දැන් ඉටු වේවි. සමහරු හිතනවා මේ වගේ මා ග්‍රහ මාරුවක් උන ගම ඒක ප්‍රතිඵල ලැබේවි කියලා. නෑ, මෙහෙමයි. සෙනසුරු ග්‍රහය කියන්නේ දීර්ඝ කාලයක් සාමාන්‍ය රාශියක් තුළ ගත කරන ග්‍රහයක අවුරුදු දෙකහමාරකට ආසන්න කාලය. ඉතින් ඒක නිසාවෙන්ම මේ සාමාන්‍ය සෙනසුරු මාරක් වුණ ගම සුබ හෝ අසුබ එකළඟ ළඟ සිදුවෙන්නේ නැහැ. සිදුණු සැනින් වෙන්නේ ටික ටික තමයි. සාමාන්‍ය අංශකයක් ගමන් කරන මාසික ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් අංශක 30ක් රාශියක් තුළ. ඉතින් ඒක නිසාවෙන් සෙනසුරු මාරුවේ ඔබ බලාපොරොත්තු වන යහපත් ප්‍රතිඵල තව කාලයක් ටිකෙන් ටික ටිකෙන් ටික මාසයක් දෙකක් ගත වෙද්දී ලැබේවි. කලබල වෙන්න එපා. බහුතරයක් දෙනා අර බය වෙන කියන්නේ 17 වෙනිදාම සුබ වේවි, එයින් පස්සේ දිගටම සුබ වේවි කියන එක බලාපොරොත්තු නැහැ. සුබ වෙනවා, හැබැයි චුට්ටක් කාලය ගත වෙනවා ටික ටික. ඒ වගේම මේ වැඩසටහන ආනෑ දන්නවා මගේ වැඩසටහන් ටිකක් දීර්ඝ වෙනවා. මොකද හේතු වෙන්නේ අපි මේ සාම්ප්‍රදායික ලග්න පලාපල කතනය පමණක් නෝ මෙතන තියෙන්නේ. අපි ලග්න පලාපල කතා කරලා එතන තියෙන සුබ අසුබ කතා කරලා අසුබ දේවල් සුබ කරගෙන සුබ දේවල් තවත් සුබ කරගෙන කොහොමද මේ මාසය යහපත් කරගන්න, මේ යහ සම්පූර්ණයෙන්ම සුබ කරගන්න කියලා කතා කරනවා. ඒත් එක්කම ධනාත්මක භාවය තුළ ජීවිතය ගන්න ඕන දේවල් කීප කතා කරනවා. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් මේ වැඩසටහන මිනිත්තු 40ක් වගේ ටිකක් දීර්ඝ වෙනවා. ඉතින් මේක අර සාම්ප්‍රදායික ලග්න පලාපල පුරුදු වෙනාට සමහර අය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසාවෙන් ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන ඔබට ගැලපෙන්නේ නැත්නම් මේ ඩේටා පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. මේ කොහොමත් මේ වීඩියෝ එක ලොකු ඩේටා අය වෙන්නේ නැහැ. අර වීඩියෝ එකක් විදිහට නෙමෙයි අර ඕඩියෝ එකකට එහෙම දාන්න හේතු උනේ ඒකයි. ඒක නිසාවෙන් සමහරුන්ට ඒක මේ කාලයක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ක්‍රමයේ ගැලපෙන්නේ නැත්නම් ඔබ මේ වැඩසටහන අහන එක දැන් නවත්තන්න. මේක මේ සුපුරුදු පරිදි මේක අහන්න මිලියන ගණක් පිරිසක් ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් සහ මේක මගේ ක්‍රමය. මේක 10 දිනක් ඇහුවොත් මට ඒ ක්‍රමය වෙනස් කරන්න බෑ. මොකද මම කතා කරන්නේ මේක අහලා එක්කෙනෙක් හරි ගොඩ යනවනම් මට ඒකයි තියෙන වටිනාකම. මේ හැර මම මුදල් හම්බ කිරීමේ පරමාර්ථතොල මේක ව්‍යාපාරයක් වගේ කරන්නේ. ඔබගේ බුද්ධිය කියන සටහන් පරීක්ෂා කරන ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම ඒ දේ කරන්නේ නැහැ. මොකද මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍ය නැහැ. මට තියෙන එකම ලාභය මේ වැඩසටහන අහලා එක්කෙනෙක් හරි ජීවිතේ ජය ගන්න නම් එක්කෙනෙක් හරි ජීවිතේ අනතුරු වලින් ගැලවෙනවා නම් මේ දේවල් වෙනස් කරගන්න ඕන. අසුබ දේවල් වෙනස් කරගන්න ඕන. ඒක තමයි මට කෝටි ගණක් ඉපිවට වඩා තියෙන ලාභය. ඒක නිසාවෙන් සමා වෙන පුද්ගලයන් සටහන් පරීක්ෂා කිරීම සිදු වෙන්නේ නැහැ. මේ වැඩසටහනේ ක්‍රමය මම වෙනස් කරන්නේ නැහැ. මේක වැල් වටාරම් බයිලා වෙන්න පුළුවන් සමහරුට. සමහරුට අර ෂණික නූල්ස් ගන්න පුරුදු වෙච්ච අයට එහෙම තමයි. නමුත් මේක ඇතුලේ තියෙන වටිනාකම තේරුම් ගත්ත අයට මේකේ වටිනාකමක් තියෙනවා. මන්න ඒ අය වෙනුවෙන් තමයි මම කතා කරන්නේ. ඒ නිසා බයිලා අහන්න ඔබ මේ ලග්න පලාපල අහන්න එපා. වැදගත්. ඒ වගේම දක්ෂ දෛවඥයෝ ඉන්නවා, ජ්‍යොතිෂ වෙදින් ඉන්නවා මේ YouTube එක පුරාවටම ඔවුන්ගේ පලාපල අහන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. හරි, ඒ කතාව ඇති අපි බලමු එහෙනම්. රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති ශුක්‍රයවත් සිකුරු ග්‍රහයාව තුලා ලග්න හිමියන්ට කොහොම වේවිද මේ පෙබරවාරි මාසයේ 2023 වසරේ කියලා. ඉතින් ඔබගේ ලග්නාධිපති සිකුරු මේ වෙද්දි ශනි සමග ඔබගේ පස්සැනේ තැන්පත් වෙලා ඉද්දි කේතු ඔබගේ ලග්න භාවයේ ඉන්නවා. බුධ ඔබගේ 3 වෙනි භාවයේත්, රවි 4 වෙනි භාවයේත්, ගුරු 6 වෙනි භාවයේත්, රාහු 7 වෙනි භාවයේත්, කුජ 8 වෙනි භාවයේත් ඉන්නවා. ඉතින් මේ මාසයේ උදා වෙද්දි චන්ද්‍රයා 8 වෙනි භාවයේ හිටියට පැය කීපයක් ගත වෙද්දි ඔබගේ 9 වෙනි භාවයට යනවා. ඔන්න ඔය ග්‍රහ ගෝචරය තමයි මේ මාසයේ ආරම්භ වෙන වෙලාවේ ඔබගේ කේන්ද්‍ර සටහන තුළ තත්කාලය තුළ තියෙන්නේ. ඉතින් මේ தත්වය තුළ අපි බලමු කොහොමද තුලා ලග්න හිමියන්ගේ මුලින්ම රැකියා தත්වයන්, ව්‍යාපාර தත්වයන්, ආදායම් මාර්ග, ධනය කියන තැනට බලපාන්නේ කියලා. ඉතින් ඔබට මෙහෙමයි, කට්ට කාලා හොඳ බලාපොරොත්තු වන තරමටම ඔබට ආදායම්
ධනය ලැබෙන කාලයක්. මොකද මේ කිව්වේ මෙහෙමයි. ඔබට ඇත්තටම ඉලක්කයක්, ඔබ ඉලක්කයක් තියෙන මාසෙට අන්නේ ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි මේක ලේසියෙන් නෙමෙයි යන්න පුළුවන්. මෙතන තියෙනවා පොඩ්ඩක් ජීවිතේ අර කටුකාගෙන ටිකක් අමාරුවෙන් අපහසුවෙන් මහන්සි වෙලා කරන්න වෙන කාලයක්. ඒක නිසා මෙන්න මේ දේ ඔබ හිතට ගන්න හොඳට. මොකද මේ කාල සීම තුළ ඔබට වැඩ කරද්දි චුට්ටක් කම්මැලිකම දැනෙනවා. ඇඟට අපහසුතාවයක් දැනෙනවා. පොඩ්ඩක් බාධාවක් දැනෙනවා. ඔබ කරන කටයුතු තුළට කොහෙන් හෝ බාධා, බාහිරින් මොකක් හෝ බාධාවක් එනවා. හිතා ගන්න බැරි විදිහේ දෙයක් වැටෙනවා මේ ටිකේ. අන්න ඒ වගේ නොවේ අරගෙන අපිට අත්හැර නොහැර අපිට මගහැර යන්න බැරි එක එක බාහිර වැඩ කටයුතු වැටෙනවා. ඒ තුළ ඔබට ඔබගේ රැකියා ව්‍යාපාරය හැර ඔබගේ ආදායම් මාර්ගයට පුංචි පුංචි බාධාවල් එල්ල වෙනවා. හැබැයි මේ බාධාවල් ඔබට ඉවත් කරගෙන යන්න පුළුවන් නිසා වෙයි. අර මං ඒකයි කිව්වේ. අර උත්සාහයෙන් ටිකක් කට කාගෙන යන ගමන තුළ ඔබට සාර්ථකභාවයක් අත්දැකීමට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඔබ උත්සාහ කරොත් මේ කාල සීමා තුළ ඔබට ඔබගේ ධනය තද බල ලෙස ඉහළ යවන්න පුළුවන්. ඒ කියන්නේ පහුගිය කාලයට සාපේක්ෂව ඔබට ඔබගේ ධනය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ආදායම් ඉහළ නන්වා ගැනීමට හැකියාව. ඔබ රැකියාවක් කරනවා මෙතනට ඔබට වෙනතට වඩා මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ටික අමාරුවෙන් අපහසුෙන් ටික මානසිකවත් ඔබ පොඩක් ව්‍යාකූල. හේතුවක් නැතත් ඔබ මේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබ මේ ඉදිරියේ ගැන ටිකක් බය වෙනවා. අනාගතය ගැනම හිතනවා. මට දැන් මේ ස්ථිර ස්ථාවර වෙන්න පුළුවන් වේද? ප්‍රශ්න ගැටළු ආර්ථික අපහසුතාවයේද? ඒක සාමාන්‍යයෙන් තොල ලග්න හිමියෝ පහුගිය කාලයට විශේෂයෙන් මීට වසරකට කලින් වගේ කාල සීමාව තුළ තදබල ලෙස ආර්ථික පීඩා මැදනේ මේ ගමනාවේ. තරමක් දුරට ඔබට අර බලාපොරොත්තු තරම් ඉලක්කවලට යන්න බැරුගේ කාලයනේ පහුගිය කාල සීමාව තුළ කිව්වන්නේ. ඒකත් එක්ක අර මොකද්ද රෑ වැටිච්ච වලේ දවල් වැටෙන තකමැතිනේ. අර ගිනි පෙළෙල්ලෙන් බැටකවමනුයා කනාමැදිරියට බයයි කියනවා වගේ ඔන්න ඔය தත්ත්වය උඩ පොට්ටක් අනාගතගෙන ඔබ බියක් දැනෙනවා. නෑ, ඔබ බියක් ඇති කරගත් යුතු නැහැ. ඔබ මේ අද කරන කටයුත්ත අද ආයේ කල් දාන නෙමෙයි. මොන බාධක ආවත් මොන වැඩ තිබ්බත් ඔබගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්න. ඒ ඔබගේ කටයුත්ත හරියට කරන්න. අන්න ඔබට වරදින්නේ නෑ. මොකද හේතුව මෙන්න මේ කාලේ ඔය සෙනසුරුගෙන් ඔබට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. සෙනසුරු ඔබ පරීක්ෂාවට ලක් කරනවා. මෙතන මොකද පරීක්ෂාවට ලක් කිරීමක් කියන්නේ? ඔබව තරමක් දුරට තව පරිණත මිනිස්සෙක් කරන්න ජීවිතේ තරමක් දුරට ඔබව අර වැඩ කටයුතු කරන් යද්දි බාධා එල්ල කරන. ඒකට සමහර විට ඔබම විහිං කරගන්න දේවල් වෙන්න පුළුවන්. ඔබේ කම්මැලිකම වෙන්න පුළුවන්. පොඩි කම්මැලිකමක් දැනෙන අලසකමක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒක ඔබ හිතාමතා කරන දෙයක් නෙමෙයි. නමුත් අර નિરાයසෙන් ඇඟපතර රිදෙනවා. පොඩ්ඩක් අපහසුයි. අන්න මේ ටික ටිකක් උත්සවත් වැඩි කාලයන් එහෙමෙන් ওই ප්‍රිය සංభాෂණ වැඩි ගිහිල්ලා තින් රෑ වෙලා එනවා. ඉතින් උදේට නැගින්න පොඩ්ඩක් කම්මැලි. ඔන්න ඔය වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මේවා සරලයි. හැබැයි ඔබට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔබට ජයග්‍රහයි ලෙස ඔබ වැඩ කළොත් අර වෙනදට වඩා නෑ කමන්නේ. මම රෑලා නිදාතරම නෑ උදේම නැගිටිනවා. නැගිටලා මම වැඩ පටන් ගන්නවා. අන්න අදිෂ්ඨානශීලීව උත්සාහවන්ත ලෙස ඔබ වැඩ කරන්න ගත්තොත් ඔබට පහුගිය කාල සාපේක්ෂව ඔබගේ ආදායම් තර කරගන්න ඔබේ රැකියාව තුළ ඔබ අතිශයෙන්ම සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරන්න හැකියල්ල. මොකද මේ தත්ත්වය මේ දීර්ඝකාලීන පද්ධති தත්ත්වයක් නෙමෙයි. විටින් විට අර පුංචි පුංචි වෙනස්කම් ඔබේ ජීවිත තුළට අර පරේෂණාත්මකව ආදේශක වෙමින් පවතින ඔබ ශනි ග්‍රහය විසින් ආදේශ කරන දෙයක්. අන්න ඒ තුළ ඔබට හැල හැප්පීම් මැද ජීවිතේ ඉදිරියට ගියාම ඊට පස්සේ අර අපි කියන්නේ කන්දක් නැගෙද්දි ටිකක් අපහසුයි. ටිකක් ටික නැගලා නැගලා හැබැයි ඔබ මේ කෙටි කන්දක් නගින්න ඕන. කෙටි කන්දක් නැගෙද්දිත් පොඩ්ඩක් අපහසුනේ ළඟ. හැබැයි ඔබට මේ ජීවිතේ ඊට පස්සේ තියෙන පල්ලම අර ලේසියෙන් තියෙන පල්ලම හරි දිගයි දීර්ඝයි. ඒක නිසා බිය වෙන්න එපා. මේ පුංචි කන්ද කියන්නේ කෙටි කාලිනව තියෙන කන්ද දැකලා ජීවිතේ අතහැර ගන්න එපා. ජීවිතේ තිර ඉලක්ක. මොකද මේ කන්ද ටිකක් අපහසු වෙන්න නැගින්ද ඔබට සාර්ථකත්වය පෙනෙන මානෙය තියෙනවා. මෙහෙමයි. එහෙම කියලා ඔබ අසාර්ථකයි කියලා මම කොහෙත්ම කියන්නේ නැහැ. සාර්ථකයි. මේ සාර්ථකත්වය ඔබට දියුණු කරගන්න අර හිතේ තියෙන බිය සැක සංකාව මට මේ ආදායම් පිටින් මම ආර්ථික මේ වශයෙන් කඩා වැටෙයිද මේ යන තත්ත්වය උඩ ඉදිරියගෙන ඔබට බය හිතෙනවා. ඔබ අර මූද හත් ගව්වක් තියන් අර අමුඩේ ගහනවා කියන්නේ. අන්න ඔය වගේ ඔබ මේ අද හෙටත් නෙමෙයි ටික ගොඩාක් ඉදිරිය ගැන හිතලා
ඔබ ටිකක් බියට පත් වෙනවා. නෑ එහෙම වෙන්න ඕනේ නෑ. ඔබ නිසිලස අද කටයුත්ත අද කරන්න. අද වැඩ ටික හරියට කරන්න. රැකියාව තුල හෝ වේවා ව්‍යාපාරය තුල හෝ වේවා. අන්න ඒ තුල ඔබට සාර්ථකභාවයත් කරගන්න පුළුවන්. අර මම හැමදාම කියන්නේ ඔබගේ සාර්ථකභාවය ඔබ තුල තියෙන්නේ. ඔබ අසාර්ථක වුණොත් ඒකට හේතු සාධාරණ හේතු තියෙන්න පුළුවන්. මේ රටේ තත්ත්වය වෙන්න පුළුවන්, මේ රටේ පාලකය වෙන්න පුළුවන්, නැත්නම් අන් අය වෙන්න පුළුවන්, නැත්නම් මේ තියෙන තත්ත්වයේ කාල කල්පනා කරන්න හොය කීම. හේතු සාධාරණයි දහක් තිබ්බත් අසාර්ථක ඔබ නේද? ඔබ අසාර්ථක වුණොත් හේතු සාධාරණ හේතු දහක් තිබ්බත් අසාර්ථක ඔබනේ. අන්න ඒක නිසා ඒ හේතු ගැන කිය කිය අපේ නිදහසට කාරණා කියන්නේ එක නෙමෙයි. අපි අසාර්ථක නොවෙන්න අපි වග බලා ගැනීමයි වැදගත් වෙන්නේ. අන්න ඒක නිසා මේ තුල මේ ජීවිතේ ලොකු පන්නරයක් දෙන කාලේ හොඳ පාඩමක් ඔබව හොඳ පරිණත මිනිස්සෙක් වෙන්න හේතු කාරණා යදෙන කාලයක්. එහෙනම් මොන බාධකයක් නැහැ. මම ගමන යනවාමයි. මම මේ වැටික් කරනවාමයි. අන්න එහෙම කියලා අදිෂ්ඨානෙන් කටයුතු කරොත් නිසි වෙලාවට රාජකාරිය තුළ හරි කටයුතු කරලා අවසන් කළොත් කල් දාන්න නැතුව හිටියොත් ඔබට මේ මාසය තුළ ඔබගේ ස්ථාවරභාවය ආර්ථික මේ වශයෙන් ස්ථාවරභාවය අත් කරගන්න රුකුලක් මනා රුකුලක් ඇති වෙන සිද්ධි දාමයක් සිදු වෙන ඒ තුළ ඔබ ස්ථාවර මිනිස්සෙක් වෙන ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කරගන්න පුද්ගලෙ බඩපත් වෙනවා වෙනවාමයි. එඳ කලබල වෙන්න එපා. පුංචි මේ දෙයක් කියනවා, මේ පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසාවෙන් පොඩ්ඩක් ඔය වචන පැටලි දේවල් තියෙයි. ඒකට මට සමා වෙන්න. දැන් රැකියාව එහෙම ගෙවෙද්දී ව්‍යාපාර තුන, අන්න ව්‍යාපාර තුල තමයි ඔබට ලොකුම අභියෝගාත්මක දේවල් සිද්ධ වෙන්නේ. මේ අභියෝග ටික ජය ගන්න ඔබට හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා. හැබැයි මේ අභියෝග ටික ජය ගත්තොත් ඔබ සාර්ථකත්වයට පත් වෙනවා. මොනවද මේ අභියෝග? ඔබට අර තර්මද්දර ඔබට හැඟෙනවා මේ ව්‍යාපාර කරා යද්දී ඔබ තනි වෙලා කියලා. ඔබ මේ තනියම කරන දෙයක්. මේ ඔබට මෙතන අර සහාය බාහිර පාර්ශ්වලින් ලැබෙනවා මදි වගේ තත්ත්වය. මෙහෙමයි ව්‍යාපාරය ඔබේ. එහෙනම් ඔබ තනියම හරි මේක ඇදන් යා යුතුමයි. එහෙනම් අන්නේ ඉලක්කය තුළ අදිෂ්ඨානය ඇති කරගන්න නැහැ. කවුරු නැති වුණත්, කවුරු මට සහයට හිටියත් නැතත් මම මගේ ගමන යනවා, මගේ ගේම ගහනවා. ඔන්න ඔකයි වචනේ. එතකොට ඔබට ඒක සාර්ථක කරගත හැකිමයි. මොන බාධක තිබ්බත් පොඩ්ඩක් අපහසුයි, අපහසුතා මැද ඔබ මේ ගමනින් අපහසුයි කියන එක අදහස් කරන්නේ මේ ඔබ කරන කටයුතු අසාර්ථක වෙනවා කියන එක නෙමෙයි. නෑ, ඔබ කටයුත්තක් කරොත් සාර්ථක වෙනවා, අතිශයම සාර්ථක වෙනවා. හැබැයි කටයුතු කිරීමේදී ඔබට පුංචි පුංචි බාධක නිර්මාණය වෙනවා. ඒ බාධක හේතු නෙමෙයි. ඒ බාධක ඔබට ජයගෙන යන්න හැකියාව තියෙනවා. ඒක නිසා බිය වෙන්න එපා. මේ කාල සීමා තුළ ඔබගේ කටයුතු සමහරක් වෙලාට ඔබගේ සේවකයන් කරන කටයුතුත් ඔබට කරන්න සිද්ධ වෙනවා. කමක් නැහැ, ඒක ඔබේ ව්‍යාපාරයනේ. සමහරකට සේවකයෝ නිතර නිතර නිවාඩු ගන්නවා. සමහර සේවකයන්ගේ වැඩ කරන විදිහ ගැන එතරම්ම යහපත් නැහැ. එමත් නැත්නම් සමහරකට ඔය ඔබට ලැබෙන්න තියෙන ඔය ව්‍යාපාරික යම්කිසි වැඩ ටිකක් ප්‍රමාද වෙනවා. අන්න ඔය තත්ත්වයේ උඩ සමහර දේවල් ඔබටම කරගන්න සිද්ධ වෙනවා. අන්න ඒ තුළ ඔබ මෙන්න මේ දේ හොඳට හිතරගන්න. මෙන්න මේ සමහර දේවල් ඔබටම කරන්න සිදුවීම තුළ ඔබ අත්දැකීම් ලැබෙනවා. ඔබට මේ ඕනම වෙලාවක කවුරු නැතත් තනියම හරි මේ දේ කරගැනීමේ හැකියාව වටින් නැද්ද? ජීවිතේ පාඩමක් කියලා දෙන කාලයක් නෙමෙයිද එතකොට? මේක මේ අසුභ කාලයක්ද? නෑ, ඔබට හිතන මේක අසුභයි. හරි ඇඟරපතර අමාරුයි, මානසිකව ගොඩාක් පැටලි සහගතයි. මේ මොකද්ද මේ නරක කාලේ? නෑ, නරක කාල නෙමෙයි. ඔබගේ ජීවිතේ ඔබට හැමදේම තනියම කරගන්න පුළුවන් තත්ත්වයට ඔබව නිර්මාණය කරනවා. ඉතින් එතකොට කවුරු නැතත් ඔබට මේ තත්ත්වය ඉදිරියට යන්න බැයිද? ඔබට ජීවිතේ ඕන දෙයක් කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ නැද්ද? අන්න ඒකයි. සමහර තැන් තියෙනවා හරි අපහසුයි. මේ අපහසුතාවය හැබැයි ඔබේ ජීවිතේ ලොකු පෙරලියක් කරනවා. අපි බෙහෙත් බොන කාලේ තිත්ත බෙහෙත් බොන අසනීපවල තිත්තයි, හරි අමාරුයි. හැබැයි මේ කාලේ ඒ හරියට බෙහෙත් ටික කරගත්තොත් අසනීපේ 100% වෙන ඔය උදාහරණය ඔන්න ඔය තත්ත්වයටපත් වීමේ ප්‍රබල හැකියාව තුළ ලග්නමියන් තියෙන. ඒ නිසා බාධක දැක දැක බාධක මැඩගෙන යන් ඉදිරියට ගහමු ගේම. තව විශේෂිත කාරණාවක් තියෙනවා. ඔබගේ ව්‍යාපාර ස්ථානයට යම්කිසි දෙයක් එකතු කරන්න, ඔබට අලුතෙන් ගොඩනැගිල්ලක් හදන්න, එහෙමත් නැත්නම් අලුතෙන් වාහනයක් මිලදී ගන්න, ඔන ඔය වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන නම් මෙන්න මේ කාල තුළ ක්‍රියාත්මකට බිය වෙන්න එපා. ඔබ හොඳ සැලසුමක් හදන්න. ඒ සැලසුම තුළ මේ ක්‍රියාත්මක වෙන්න මේ වසඳා ඔබට පුළුවන් ඒ දේවල් ජය ගන්න. ඒ වගේම ඔබ ව්‍යාපාර ස්ථානය වෙනස් කරන්න හිටින, ඔබ ඉන්න තැනින් පොඩ්ඩක් වෙනත් තැනකට ටිකක්
මිනිස්සු ගැවසෙන තැනකට ව්‍යාපාරස්ථානය අරන් යන්නේ. එහෙමත් නැත්නම් ඔබගේ ව්‍යාපාරය ගැන මිනිස්සුන් අතරට ගෙනියන්න ප්‍රචාරණ කටයුතු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාල සීමා තුළ අතිශයින්ම යහපත්. මෙහෙමයි ඔබට පේන දේ ඔබට මේ ටිකක් අපැහැදිලි මේ අනාගතය ගැන ඔබට පොඩි අපැහැදිලි චිත්‍රයක් තියෙන්නේ. මොකක් වේවිද කියලා නෑ, බය වෙන්න එපා. මේ අපැහැදිලි චිත්‍රයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ පොඩ්ඩක් අර මීදුමක්. පේන්නේ නැතිකම විතරනේ මේ මීදු පාර හරි කෙලින්. බය වෙන්න එපා. ගමන යන්න ඔබට ඇස් දෙක වහන් වුණත් යන්න පුළුවන් ගමන. හැබැයි අර පොඩ්ඩක් ඉදිරි අපැහැදිලි භාවය තුළ ඔබ පොඩ්ඩක් මානසික වැදවැටීමක් තියෙන්නේ. බය වෙන්න එපා. ඇස් දෙක වහගෙන ගියත් මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා කෙලින් යන්න ගමන. හරි ඉලක්කයකට යන්න බිය නොවී යන්න. බාධකයක් ඉදිරියේ නැහැ. හැබැයි අර මීදුම නිසා පාර පේන්නේ නැති පුංචි තත්ත්වයක් තියෙන තියත් හදර වහිද්දී පාර පේන්නේ නැති එච්චර ඉදිරියේදී කොහොමත් ගැටලු වෙන්නේ නැහැ. පෞල් ජීවිතය, කුටුම්භ ජීවිතය කියන කාරණා ගැන කතා කරොත්, ඒ කියන්නේ ඔබගේ පෞල තුල ඔබ වෙනතට වඩා තයක් සතුටෙන් ගත කරනවා. ඒ කියන්නේ ජීවිතේ ආදරය විඳිනවා. ජීවිත කියන්නේ පෞලක් විදිහට ඔබ සාර්ථක වෙන කාලය. හැබැයි මෙහෙම පුංචි බාධකයක් කියන බාධකයක් කියන්නේ පෞලේ සතුට බාධකයක් නෙමෙයි. අර මං කිව්වේ අර ඔබ කරන කටයුතු වලට ඔබට නිතර අර බාධා මැද යන්නේ යම්කිසි දේවල් තුල ඔබට ඔබගේ රැකියාවට ඔබේ රාජකාරියට බාධා කරන අන එතනට මෙතනත් බලපෑම තියෙනවා. මොකද පවුලක් විදිහට ඔබ පොඩ්ඩක් අර එකතු වෙලා විනෝදකාමී කටයුතු වල සහභාගී වෙනවා. එහෙම මේ කට්ටිය පොඩ විනෝදෙන් ගමනක් විමනක් යනවා. අර නිතර නිතර ගෙදරට ඔය තම තමන්ගේ අය එකතු වෙනවා. වෙනදට වඩා කට්ටිය එකතු වෙලා කටයුතු කරන ඔය තුල අන්න ඔබට පොඩ්ඩක් අර ඒ පවුලට දෙන්න වෙන කාල සීමාව පොඩ්ඩක් වැඩිවීම තුල තමයි ඔය රාජකාරියට බාධාවක් එල්ල වෙන්නේ. හැබැයි ඒකට මේ අර ඔබට අර ලොකුවට මේ පවුලත් එක්ක අර ගැටලුකාරී තත්ත්වෙ උදා වෙන්නේ නැහැ. නමුත් අර ඔබේ රාජකාරියට පවුලට දෙන්න කාලය වැඩිවීම තුළ පුංචි අර කාල කළමනාකරණය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. නමුත් ඒක ඔබ නිසලස ඒ කාල කළමනාකරණය කරගත්තොත් මොකද වෙන්නේ? බය වෙන්න එපා. ඔබගේ පවුල් ජීවිත සතුට ආරක්ෂා වෙනවා වගේම අර ඔබගේ වෘත්ති ජීවිතේ සාර්ථක වෙනවා. එහෙනම් පවුලක් වශයෙන් සතුටෙන් ඉන්න කාලයක්, පවුලක් වශයෙන් ටිකක් ගමන බිමන ට්‍රිප් එකක් ටිකක් දුර එහෙම යන විනෝද වෙන්න ලැබෙන කාලයක්. ජීවිත ඉලක්කවලට යන්න, ඒ කියන්නේ අපි දැන් පවුලක් වශයෙන් අපි ඉලක්ක තියෙන ජීවිතේ ළඟා කරගන්න අන්න ඒ වගේ දේවල්. උදාහරණයක් ගත්තොත් ඔන්න ගියක් හදාගන්න, ඔන්න වාහනයක් ගන්න, නැත්නම් මොකක් හරි යම්කිසි ආකාරයකින් පවුලක් විදියට එකතු වෙලා යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරන්න, ඔන්න ඔය වගේ ඉලක්කයකට යන්න මේ කාල සීමාව තුළ හරි යහපත්. ඒ ඔබගේ ඉලක්කවලට අඩිය තියන්න ඔබට ඒ ඉලක්කවලට යන්න පුළුවන්. බය වෙන්න එපා. මේ තුළ පවුල් ජීවිතය තුළ ඔබ සාර්ථක වෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම පවුලේ අය ඔබව ටිකක් ඉදිරියට යදයි යන්න උත්සාහ කරනවා. හැබැයි ඒ තුළ පුංචි පුංචි බාධා යන චුට්ටක් චුට්ටක් පුංචි කේන්ති යන තත්ත්වයකුත් තියෙනවා. හැබැයි මේක මේ මහා බරපතල තත්ත්වයක් නෙමෙයි. ලොකුවට අර දබර වෙන්න හිත්‍රිදීම් ඇති වෙන්න. තව දෙයක් ගොඩක් මෙහෙම දෙයක් තුල ලග්න හිමියන්ට පහුගේ කාල සීමාව තුළ ජීවිතේ විඳිච්ච අත්දැකී අර පවුලේ අය ඈතින්නම් දැක්කා ඔබ ගැන බලන් හිටියන්නේ. ඒක නිසාවෙන්ම ඔබ දැන් ඔය පොඩ්ඩක් ඔය කේන්ති ගැනිල්ල මේ කාර බහුලත්වයක ඔබ දකින කේන්තියෑමේ ස්වභාවය පවුලේ අය තේරුම් ගන්න තියෙනවා. ඒක නිසාවෙන්ම අර ඔබගේ කේන්තියෑමට ඔවුන් අර අයහපත් ප්‍රතිචාර දක්වන්නේ. ඔවුන් කියනවා නෑ මෙයාට කේන්ති යන එක සාධාරණයි, ගොඩක් වැඩ ප්‍රශ්න. හැබැයි මේ බාධක මැද ලොකු ඉලක්කයකට යන්න උත්සාහයක් දරන කෙනෙක්. අන්න ඒක නිසා ඔවුන් ඒක ලොකුවට ගණන් ගන්නෑ. ඔවුන් ඔබට සහාය වෙනවා ඔබගේ ඒ අඩුලුහුඩුකම් හරිගස්සාගෙන ඔබට කරගන්න බැරි දේවල් වලට උදව් කරගෙන. ඔන්න පවුල තුළින් හොඳ උදව්වක් ලැබෙන ඔබේ ජීවිතේට අන්න ඒ ගමනට. අර ඉතින් ලොකු දෙයක් නේ. අර මම ඉස්සර කියන්නේ හැමදාම ඔබට මතකද තුලා ලග්න පලාපල කියද්දී සමහර ජීවිතේ ප්‍රශ්න ගැටළු මුණ දෙද්දී දෙකක් කේන් තියද්දි ගෙදර ඇත්ත එක අඩදාපු ඇති කරගද්දී කාගේවත් සහයක් නැහැ කියලා හිතෙද්දී අදටත් ඔබට හිතෙනවා මේ සහය මදි කියලා හම්බෙන්නේ. හැබැයි නෑ, අර ගිහිල්ලා පොඩ්ඩක් කතා කරා අපි පහුගිය කාලේ මම කතා කරන්න කියලා ඔබට කිව්වා. ගිහින් කියන්න මට කේන් තියන්න ඉඩ තියෙනවා. මොකද මම හරි කාර්ය බහුලයි මේ ටිකේ. මට මේ ප්‍රශ්න තියෙන මේ ආර්ථික ගොඩනගීමට. ඉතින් ඒ වෙලාවට මට පොඩ්ඩක් පොඩි දෙයක් එහෙට මෙහෙටදී කේන් තියනවා. මට සමා වෙන්න, මට පොඩ්ඩක් සහාය වෙන්න ඕන. ඔහොම කතා කරා නම් දැන් ඒගොල්ලෝ ඒ දේ තේරුම් ගන්න තියෙනවා. ඔබට හිතුවට ඔබට සහායක් නැහැ කියලා ඔවුන්ගෙන් ඔබට දැනෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ මනේ මං තනි වෙලා මට මේ කාගෙන ගෙදර කෙනෙක් කියවත් සහායක් නැහැ කියලා. නෑ, වක්‍රාකාරයෙන් ඔවුන් ඔබට සහාය දෙනවා. ඒක ඔබට පේන්නේ නැහැ. අර පේන්න අවශ්‍ය නැහැනේ. සමහර තැන්දී ඔබ
වැටෙන නොදී ඔබට සමහරට වැඩ කරගන්න අමාරු වෙද්දී ඔවුන් ලොකු සහයක් දෙනවා. සමහරකට ඔවුන් ඔබත් එක්ක එකතු වෙලා නිදි මරනවා, ඔබත් එක්ක වහන්සි වෙනවා. අර ඒ සහය ඔබට නොදෙනාට ඒක නොමදව ලැබෙන කාලය. මේක දැනෙවි තව ටිකක් ඉදිරියට යද්දී නේ ඇත්තට බලයිද්දී මේ ගෙදර අයත් මට මාරදිර උදව් කරලානේ. මට දැනන්නේ ඒක දැනෙන්නේ අන්න එතකොටත් පවුල් ජීවිතය තුළ තරමක් දුරට ආදරය මෝරනවා. අර හිත තමන් තමන් තුළ තියෙන බැඳීම තර වෙන කාලය. පොඩ්ඩක් අර පවු ජීවිතය ඇතුලේ නම් අගෙන සැමියා බිරිඳ කියන කාරණා ගැන කතා කරොත් ඔය පුංචි පුංචි ආකාරයේ චුටි චුටි හිත රිදීම් එනවා. හැබැයි ඒවත් ලොකුවට එළියට එන්නේ නැහැ. හිත්වලම පිපිලා හිත්වලම පර වෙලා යනවා. මොනවද පර වෙන්නේ? නෑ, අර හිත්තමනාපකම්. ඒව පර වෙන තරම් හොඳයිනේ. අන්න ඒ වගේ අන්න එහෙම තත්ත්වයක් තියෙන චුටි චුටි ඉතින් බයින් බස්සීම් තියෙන. හැබැයි දෙන්නගේ එක්කෙනෙක් ඉවසීම තුළ මේ දේ සාර්ථකව පාලනය කරගැනීමේ හැකියාවක් තියෙන එකලට කේන්ද්‍රය තනිත් එක්කෙන පොඩ්ඩක් නිවුනොත් ඔය தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. එහෙම தත්ත්වය නිර්මාණය වෙන හින්දා බය වෙන්න එපා. හැබැයි මේ වගේ තියෙන තුලා ලග්න හිමියන්ට මේ කාලේ අධික කාර්යබහුලත්වයත් එක්ක තරමක් දුරට ඔය අනවශ්‍ය බැඳීම් තුළ ඔබ වෙනදට වඩා ඈත් වෙනවා. හැබැයි ඔබට නිදහසක් ලැබුණු ස්තැනි ඔබට අර ජීවිතේ අර අවශ්‍ය වෙන දැන් රීෆ්‍රෙෂ්මන්ට් එකක් අර මානසිකත්වයත් එක්ක අන්න ඔය தත්ත්වය තුළ ජීවිතය බාහිර පාර්ශ්වයන් තුළින් ලං වෙන විරුද්ධ ලිංගිකයන්ගේ බලපෑම් ඔබගේ ජීවිතයට ලං වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒක නිසා ඔබ එකට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕන. කෙනෙකුට බුද්ධියෙන් ඕන දෙයක් විසඳ ගන්න පුළුවන්. ඒ නිසා ඔය විරුද්ධ ලිංගිකයන් සමග තියෙන කටයුතු රාජකාරී කටයුතු වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් තරමක් දුරට ඔය දුරදිගියන් ඉඩකඩ තියෙන නිසා වේ ඒ රාජකාරී කටයුතු රාජකාරී ලෙස පවත්වාගෙන යෑම නුවන්ට හුරුයි. මොකද හේතුව ඔබ මේ වෙලාවේ කරන වැඩ දැන් ඔබ කරන කටයුතු තුළ ඔබේ සාර්ථකත්වය ඔබට දැනෙන්නේ නැහැ. අනේ මන්ද මොකද්ද මේ කියලා හිතනවා. නමුත් එළියෙන් ඉන්න අය දකිනවා ඔබේ සාර්ථකභාවය ඔබට නොපෙනුනට පිටට පේනවා. අන්න ඒ තුළ ඔබ තුළට ඔබට ආකර්ෂණය කියන දේ ටිකක් වැඩි වෙන කාලයක්. මේක පොඩක් යහපත් පැත්තට අයහපත් පැත්තටයි ඔබේ ආකර්ෂණය තියෙන්නේ. ඇයි දැන් මෙහෙමනේ මොකද මේක අයහපත් කියන්නේ? අයහපත් වෙනවනේ. මොකද ඔබ සාර්ථක වෙද්දී ඔබට ආකර්ෂණය මිනිස්සු කියන්නේ ඔබට ඇත්තටම හිතවත් අය නෙමෙයිනේ. දැන් හිතවත් මිනිස්සු කියන්නේ දුකේ සැපේ දෙකටම ඉන්න අය, දෙකටම ඉන්න අය. හැබැයි මේ ඔබේ සාර්ථක ඔබ අසාර්ථක වෙනවා කියලා ඔබ ගැන එහෙම ලොකුවට ඔබේ සාර්ථකත්වය එළියට නොපෙනෙද්දී ඔබට ලන් නොවෙන අය, ඔබට ඔබේ සාර්ථකත්වය එළියට පේද්දී ඔබට ලං වෙනවා නම් එතන තියෙන අවස්ථාවාදී පරමාර්ථය. ඒක තමයි මේක අයහපත් කිව්වේ මේ ආකර්ෂණය. එහෙනම් ඔබ බුද්ධිමත් විය යුතුයි. අන්න ඒ විදිහට ඔබගේ වාසියට පමණක් ඔබ ළඟට එන අය කවුද? ඔබට ඔබත් එක්ක ඇත්තටම ඕනම වෙලාවක හිටියේ කවුද? අන්න තෝරා බේරාගෙන කටයුතු කරන්න. එතකොට ඔය ප්‍රශ්න ඉවරයි. ඔබ මහ ලොකු දේවල් නෙමෙයි. නමුත් දැන් තුරා ලග්න හිමිනේ ගත්තොත් 90-95%ම යහපත් පැතිකර තමයි තියෙන්නේ. අර මම සුළු අඩුපාඩුකම් වැඩිපුර හයිලයිට් කරලා පෙන්නන්නේ. අයේ 10-5% අපි හදාගමු. ඒ ටිකත් යහපත් කරගමු. ඒකේ තියෙන අයහපත් පැතිකරවත් ඉවත් කරගමු. එතකොට 100%ක් සුබයිනේ. ආයිති මොන කතාවද? හරි. මේ තරුණ තරුණියන්ගේ මේ විවාහ වෙන වයසේ නිසි වයසේ තරුණ තරුණියන් තුළ තියෙන බැඳීම් තුලා ලග්න හිමියන් ප්‍රේමය සහ ආලය ඔන්න සම්භාරු බලාපොරොත්තු නෝග නොකිව්වොත් වසලහමාරයි. මෙසේජ් එනවා ෆේස්බුක්කට අයියෝ ආදරය ගැන කිව්වේ නෑනේ, අනේ ඔයා කිව්වේ නෑනේ, අපි මේ බලාගෙන හිටියේ. හරි අපි ඒ ගැන කතා කරමු. ආදරේ නිසා අයිය පෙරදා ගිහිල්ලා දෙන්නේ කෙල්ලුණත් එක්කනේ. හරි. ඇයි මේ එල්ලුණා කිව්වම ජීවිත දෙක නිතරම හිනා වුණේ කියලා සමහරු මට බනී. නෑ මෙන්න මේ දේ හොඳට ගන්න හිතර. අපි ඔය වගේ ක්‍රියාදාමයන් කොහෙත්ම අනුමත කරන්න යන්න එපා. මොකද ජීවිතේ දිවි නසා ගන්නේ මේ දුර්වල මිනිස්සු. ඕවට කොහෙවත් නැති අර කවි ගීත ලියලා ෆේස්බුක් එකේ පොඩි විදිහේ වීරත්වයක් ආරෝපණය කරනවා නම් ඒක හරි මෝඩකම. ඒක නිසා වෙම මේ අතිරේක දෙයක් කිව්වේ. ජීවිතේ ප්‍රශ්න වලින් පලා යෑම, ප්‍රශ්න හමුවේ කඩා වැටීම කියන්නේ ඒක ඇවිල්ලා ඒකේ තියෙන ඔබේ දුර්වල භාවය, අතිශයම දුර්වල භාවය, නිවටකම. අන්න ඒක කවදාකවත් වීරත්වයක් කරලා තව කෙනෙකුට ඒ දෙයට පොළඹවන්න ලෑස්ති වෙන්න එපා. හරි බලමු ප්‍රේමයාලය ගැන කතා කරන්න ගිහිල්ලා වෙන බාහිර කතා උත් ගියා පොඩයික ඇත්තටම කියන්න ඕන කාරණා නිසා. මෙහෙමයි තුලා ලග්න හිමියන්ට මම කිව්වනේ ආකර්ෂණය කියන මාතෘකාව තියෙනවා කියලා. දැන් මේ තුලා ලග්න හිමියන්ට මේ ග්‍රහ ගමන් තුල ග්‍රහ ගෝචර තුන ආකර්ෂණය ඇති වෙද්දී විවාහයකින්ගේ ආකර්ෂණය වැඩි, එහෙම කීකේ විවාහ වෙලා නැතිවට වැඩි කියලා අඩුයි කියලා නෙමෙයි. මේක සාපේක්ෂව සියලු තුලා ලග්න හිමියන්ට මේ ආකර්ෂණීය භාවය තියෙනවා. ඒක සමහරක් වෙලාවට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි එන ආකර්ෂණය වෙන්නත් පුළුවන්. තවද ආකර්ෂණය කියන දේවල්
තියෙනවනේ ගොඩක් ජන සමාජය තුළ මේ ආකර්ෂණීය පුද්ගලයෙක් කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වකුත් තියෙනවනේ. එහෙම දෙයක් මෙතන තියෙන. ඒක නිසාවෙන්ම මේ ආකර්ෂණීය භාවය ඇත්තටම ප්‍රේමය ආලය කියන කාරණා තුළදී ඔබට තවත් වැඩි වෙනවා. අන්න ඒ තුළ ඔබ මෙහෙම යන මල් දෙක තුනකට ප්‍රේම කරන්න යනවා කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තුළ මෙහෙමයි. ඒක ඔබ බුද්ධිමත් වෙන්න. මොකද මේ මෙතනදි මෙහෙම දේවලුත් තියෙනවනේ. දැන් ඔබ අර දෙතුන් දෙනෙක් සමග සම්බන්ධතාව පැවැත්වීම මන් දන්නේ වැරදි නැහැ කියමුකෝ අපි. හැබැයි ඔය දෙකක් තුනක් නඩත්තු කරන්න ගියාමම ඔබට වෙන ආර්ථික අපහසුතා, ඒ දෙක තුනම කාලෙ දෙන්න ගියාම ඔබට රැකියාව තුළ ඔබ කරන කටයුතු වලට බාධා ගැන හිතලවත් මේ කලමනාකරණය කරන්න උත්සාහ කරන්න ආකර්ෂණය තුළ ඇත්තරම අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඔබට හැබැයි මෙහෙමයි හොඳ විවාහ යෝජනා, හොඳ බැඳීම් ඇති කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන බැඳීම් කිව්වම හොඳ නරක දෙකම ඔබට එනවා. හැබැයි ඔබ බුද්ධිමත් වෙලා අර හොඳ එක තෝරාගෙන ජීවිතයේ ගමන ඔබ ඉලක්කය අදිෂ්ඨානය තුළ ඇති කරගත්තොත්, ඉදිරි ගමන සඳහා ඒ දේ ආදේශ කරගත්තොත් ඔබට ඇත්තටම මේ වෙලාවේ ඔය යහපත් ලෙස ඔබගේ ප්‍රේමය සහලය කියන කටයුතු තුළ ඇති වෙන්න පුළුවන්. මේ හිත රිදීම් හිත බිඳීම් සුළු සුළු දේවල් තිබට මහා පරිමාණයෙන් ඇති වෙන්නේ නැහැ මේ කාරණා තුළ, මේ කාල සීම තුළ. ඒ නිසා තුල ලග්න හිමි ඇත්තටම මේ ප්‍රේමය සහලය කියන කාරණා තුළ හරි තෘප්තිමත්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හිතින් අර ආදරණීය ලෙස තමා මේ ජීවිතේ ඔබට මේ ආදරය කියන දේ මේ කාල සීම තුළ ලැබෙන්නේ. අර ඊටත් වඩා ලඟ වෙන්න පොඩි පොඩි අර මං කියන්නේ කාර බහුලතක පුංචි පුංචි බාධා වල තියෙන. හැබැයි මේ తত্ত্বය මේ මාසේ මැද වෙද්දි වෙනස් වෙනවා. ඔන්න ආදරවන්තයට ආදරවන්තියට ටිකක් මුණ ගැහෙන්න අපහසුතාවයක් තිබ්බා. දුරින් ඉඳන් ආදරය කරේ. අනේ తত্ত্বය පහව යනවා. මොකද වෙන්නේ? ඔන්න මුණ ගැහෙන්න ටිකක් ආදරෙන් ඉන්න ජීවිතේ ලඟ වෙලා ඉන්න දැන් දැනුවීමට මතක් වුණේ දැන් මේ මද කිව්වම මේ මාසේ වැලන්ටයින් ඩේ එකක් තියෙනවන්නේ. අන්න වැලන්ටයින් ඩේ එකට නැතත් වැලන්ටයින් ඩේ එක දවස් දෙකක් විතර පරක් වෙලා වැලන්ටයින් සමරන්න ඔබට ලැබෙනවා. ඒක හොඳයි නේ. මොකද ගොඩාක් දැන් පාට බැහැලා කට්ටිය වැලන්ටයින් සමරද්දි රැල්ලට වැලන්ටයින් නොසමරලා හරි විදිහට දවස් දෙකක් තුනක් පරක් වෙලා වැලන්ටයින් සමරන්න ලැබෙනවා. ඒක නිසා නෑ ප්‍රේමතුන් ආදරෙන් ලඟ වෙන්න පුළුවන් කාල සීමාව මෙදා සැරේ අපිටත් වැලන්ටයින් කියලා සතුරු වෙන්න පුළුවන්. අධ්‍යාපනය ගැන කතා කරොත් ඔන්න දුවේ පුතේ හරිම යහපත් අධ්‍යාපනය තුළ ඔබට සාර්ථකත්වය ළඟා කරගැනීමේ ප්‍රබල හැකියාවක් එන ඔබ කැපිපෙන දක්ෂතා පෙන්වන අධ්‍යාපනය තුළ ඔබ ප්‍රසිද්ධ වෙන ඔබගේ ඒ කාරණා තුළ ඔබ සාර්ථක වෙන කාලයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම අර මුලින්ම කිව්වා වගේ අර රැකියාව තුළ ආදේශ කරා වගේ දුවේ පුතේ මෙතන ඔබට මේ හරි සරලව නිදාගෙන ඉඳලා අර ඔහේ උඩ බලාගෙන ඉඳලා අර කනට ඇහෙන දේහල අර මැජික් එකක් වගේ ලැබෙන දෙයක් මේ පුතේ දුවේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඔබ උත්සාහ කරන්න ඔබ සාර්ථක වෙන. ඔබ උත්සාහයේ ප්‍රමාණය ඔය ඔබ 10%ක් උත්සාහ කරොත් ඔබේ සාර්ථකත්වය 10%ක් හම්බ වෙනවා. 10% නෙවෙයි ඊට වැඩියෙන් හම්බ වෙනවා. උත්සාහ කරන තරමට වඩා හම්බ වෙනවා. හැබැයි ඔබ 100%ක් උත්සාහ කරොත් ඔබගේ සාර්ථකත්වය 200%කට වඩා යනවා. පැහැදිලිද කියන එක? දෙමව්පිය හංග ඉන්නව නම් මේ තුල ලග්න මේ දරුදැරියෝ ඉන්න මේ කාල සීමා තුළ ඔබේ දරුදැරියෝ උත්සාහවන්ත කරන්න පුළුවන් තරම් දිරි ගන්නන්න මේ අධ්‍යාපනයේට. මොකද මේ කාලය මේ මාසය තුළ ආරම්භ වෙන කාලයත් එක්ක ඉදිරි සම්පූර්ණ කාල සීමාව තුළ ඔවුන්ට මේ කැපිපෙන ලෙස අධ්‍යාපනයේ හොඳ ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. හැබැයි අර ඔවුන්ට ඉලක්කයක් ලැබෙන්න ඕන. ඔබ ඔවුන්ගේ ගමන ඉලක්කයක් තියෙනවා. දැන් අපි පොඩි කාලේ කවුරු හරි ඇහුවොත් පුතා ලොකු වෙලා මොකද වෙන්නේ දුව මොකද වෙන්නේ කියලා ඉස්සලාම කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා නෝ ඔහොමයි. ඒ ඉලක්කයට කියන දෙයක් නෙමෙයි. දෙමව්පියෝ පොඩ්ඩක් හුරු කරපු දෙයක්. හැබැයි මෙන්න මේ කාලය තුල මොකද්ද ඉලක්කය? ડોක්ටර් කෙනෙක්ද? ඉංජිනේරුවෙක්ද? නැත්නම් වෘත්තිකයෝ ඉන්නවනේ ගත්තොත්. සියලු දෙනා වෘත්තිකයෝ. මේ අපේ රටේ ඉන්නේ මේ අර තෝරාගත් පිරිසට වෘත්තිකයෝ කියන්නේ නැහැ. හැම දෙනාම වෘත්තිකයෝ ප්‍රොෆෙෂනල්ස්ලා. එහෙනම් ඔය තුල ප්‍රායෝගික ඉලක්කයක් ඇති කරන්න දරුව තුල. දරුවට මෙහෙමයි. ඒක තෝරා ගන්න ඉඩ දෙන්න. ඔබ කරන්න ඕනේ ඔවුන්ට තෝරා ගන්න උදව් කරන එක විතරයි. නෑ නෑ ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕන. නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. ඔබ පෙන්වන්න මෙන්න මේ වෘත්තිය තුල මෙන්න මෙහෙමයි පුතේ. හැම දෙයකම ප්‍රායෝගික ඔවුන්ට අත්දකින්න ඉඩ දෙන්න. හැමදේම හැම වෘත්තියක්. එතකොට ඔවුන් හරි දේ තෝරා ගනීවි. ඒ තුල ඔවුන්ට ගමනක් යන්න ඔබ උදව් කරන්න. අන්න ඕක තමයි මේ කාලේ. මොකද හේතුව මේ ඉදිරි වසර දෙක තුන
නෑ ඉතිරි දීර්ඝ කාලයක් මේ තුලා ලග්න හිමි දරුවන්ගේ අධ්‍යාපනය තුළ හොඳ සාර්ථකභාවයෙන් ජයග්‍රහණ අත්කරගන්න පුළුවන්. හැබැයි මෙතනට අනිවාර්යයෙන්ම උත්සාහය කියන වචනේ ආදේශ විය යුතුමයි. අර මං කිය උත්සාහ කරන ප්‍රමාණය අනුව තමයි ඔබට ජයග්‍රහණයක් වෙන්නේ. දැන් ලෑස්ති වෙන්න මේ කාලය අපතේ යවන්න එපා. එක තප්පරයක් අතාරින්න එපා. මොකද ජීවිතයේ සාර්ථකභාවයට මේ ගෙවෙන හැම තප්පරයක්ම වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ දැන් වෘත්ති අධ්‍යාපන උසස් අධ්‍යාපන හදාරණයි. ඔය කියන්නේ ටිකක් වයසින් මුහු පුරා ගියයි. අන්න මේ කාල සීමාව තුළ මල් හතයි. ආයෙත් ඒ වචන කියන්න මෙපැ. ඔබට ඔබ කරන ඒ ප්‍රායෝගික විෂයන් සඳහා ඔබට එන මනස තුළ එන දේවල් ක්‍රියාත්මක කරන්න. ඔබ ඉගෙන ගන්න උත්සාහ කරන විෂය පතේ වෙනස් වෙන්න පුළුවන්. ඔබ දැන් ඉගෙනගෙන ආපු පැත්ත ඔබට වෙනස් කරලා නැහැ. මේ ලෝකේ ඉල්ලුමක් තියෙන්නේ කොහෙද? දැන් ලෝකේ අප්ඩේට්. අපි තාම ලංකාව එක තැන වුණාට අපේ රටේ හිතන්නේ මේ ජොබ් එකක් කරපු වළියට මේ ගිහිල්ලා උදේට ගියා ඔන්න ඕක තමයි ජීවිතේ කියලා. නැහැ. ඒ තරම් මහන්සි නොවි ඊට වඩා ප්‍රායෝගික දේව තුල මිනිස්සුන්ට උපයන්න පුළුවන් මේ කාල සීමාව තුළ. අන්න දැන් ඔබ ඒ දේවල් හොයන්න පටන් ගන්න කාලය. ඔබ දැන් මේ බලනවා දැන් මේ රටේ තුළ තියෙන ආර්ථික අපහසුතා මේ රට තුළ තියෙන මේ වෘත්තීය අස්ථාවර භාවයන්නේ ඔක නැත්නේ කතා. මේ වෘත්තීය කරලා ඔබට ජීවත් වෙන්න ඇද්ද? මේ ගන්න පඩියෙන් ණය බෙරන දැන් ඔන්න මම දැක්ක අර බදු එක්ක ඔය අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුත් කතා කරලා දෙන දැන් උන්ට අපහසුතාව ගැන සමහරුන්ට මෙහෙමයි ඒ තුල අපි කතා නොකර මේක මොකද අපි දන්නේ හංගල කියන දේවලුත් තියෙනවා ඒ තුල ඒව අපිට වැදන්නේ නැහනේ අන්න ඒ වගේ හැමෝටම දැන් අපහසුතාවයක් දැනෙනවනේ අන්න මම නම් කැමතියි මෙන්න මේ කාලෙට දැන් කියයි මොකද්ද මේ අපිට ආර්ථික අපහසුතාවෙද්දී ඔයා සන්තෝෂ නැයි ඔයාට ඇයි ඔබ වෙච්චර කැමති ඒකල් නැහැ මිනිස්සු වෙනස් ඉදිරි හිතන්න පුරුදු වෙනවා දැන් නැත්තම් හැමදාම අපි ඔය ඒකාකාරී විදිහට අර සුපුරුදු පරිදි රැකියාව ඊළඟ පරම්පරාවත් ඒකට පෙළඹීම කරන්නේ නැහැ ඔබට මේ වෛරස් එකත් එක්ක මේ වසංගත තත්ත්වයක් එක්කම මේ දැන් ලෝකේ මාර්ථික කඩාවැටීම් යන කාලේ ලෝකයේම අලුත් විදිහට හිතන්න පටන් ගන්න තියෙනවා දැන් අපි හෙලින්ම ඉලක්ක කරගන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් ඒ තුල මේ රැකියාව ඔබගේ ජීවිකාව කරගන්න. අන්නේ ඒ தത്വයට ඔන්න දැන් තුලා ලග්න හිමි තරුණ විශේෂයෙන්ම හිතන්න බලනවා. මේම ගිහිල්ලා ගමනක් තියෙයිද? හැමදාම දේශපාලකින බැන්න කියලා උන් මාරුව නැවිතර අපි බලාපොරොත්තු වෙන අවුරුදු 5කට විතර අපි අතිශෝක්ති කියලා මෙයා තමයි ඔන්න අපි මේ පාර මෙහෙමයි කියලා කට්ටියකට දුන්නා. පහුගිය කාලේ. උන් හරියන්නේම නැහැ. ඊට පස්සේ අපි අපිටම බැනගෙන පයින් ගහලා දෙව තව කට්ටියකට දුන්නා. මෙයාලා තමයි හරියටම හරි කියලා. බැ ඒත් හරියන්නේ දැන් අපි ඊළඟ අවුරුදු පහටත් දැන් ආයෙ හිතනවා හැබැයි දැන් බුද්ධිමත් තරුණ ජීවිත ඒ කියන්නේ බුද්ධිමත් තරුණය කිව්වට නෑ හැමෝම හිතන්න ඕනේ ඒක නෙමෙයි කෙනෙක් මැත්තේ නායකයෙක් මැත්තේ දේශපාලනය කරන මිනිස්සුනේ දේශපාලනය කරන මිනිස්සු කාගෙනවත් විශ්වාසය තියෙනවද මොකද අද කියන දේ නෙමෙයි හිට කියන්නේ අන්න එවැනි කෛරාටික මිනිස්සු කෙරෙහි ඔබේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්නවද නෑ අපිම ක්‍රියාත්මක වෙනවා අපේ අනාගතේ අපි තුල සකසා ගන්නවද කියලා. අන්න ඒ බුද්ධිමත් තීරණය මේ තුලා ලග්න හිමියන දැනෙනවා. නෑ අපි තමා ගොඩ යන්න ඕනේ. හරි. මම මොකද්ද මේ ලෝක කියන්නේ? අන්න ඒද ගැන හොයන්න පටන් ගන්නවා. අන්න ඒ තුල ඔබට සාර්ථක නැන උසස් අධ්‍යාපන කටයුතු තුල ඔබ ඒ වගේ ප්‍රායෝගික විෂය මාලාවන් තෝරා ගැනීම තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන්. අන්න ජීවිතයේ ඔබ ජයග්‍රහණය යරි යථාර්ථයේ තේරුම් ගන්න ගමනක් යන්න උත්සාහ කරනවා. ඒ තුළ ඔබට සාර්ථක වෙන ඔබ ප්‍රතික්ෂේප කරන අර සාම්ප්‍රදායික ක්‍රමවේදේ අන්න ඕක තමා විය යුත්තේ ඔන්න ඔය තුළ තමා මම හැමදාම ඔබට මේ මගේ කතා සාරංශ තුළ හැමදාම ඔළුවට දාන්න උත්සාහ කරෙත් ඕක අන්න ඒ තුළ තමා ජීවිතයේ ඒ වගේම රට ඔබ පුද්ගලිකව ජයගන්න ගාම ඔබගේ රටත් ජයග්‍රහණය කරා එතකොට නිසි නායකොත් බිහි වේවි කාලෙත් එක්ක එතෙක් 2035 දක්වා නම් අපේ රටේ කවුරු ඔය කියන ආවත් හරියම නායකෙක් නිර්මාණය වෙනව දියසෙන්ලා ගැන කිව්වා. ඒව අපිට අදාළ නැහැ. ඒ මරණ 2035 වෙනකම්ම අපේ රට තුළ දියුණුවක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යහපත් නායකෙක් බලාපොරොත්තු යහපත් නායකයෙක් නිර්මාණය වීමට හැකියාවක් නැහැ. ඒක අපේ රට ගැළපෙන්නේ නැති වෙනවා ඒක නිසා වෙන්නේ. එයින් පස්සේ තමයි රටගෙන යහපත් දෙයක් අපිට හිතන්න වෙන්නේ. ඉතින් නේ එතෙක් අපි ජීවිතේ තව වසර 12ක් ඔහි අවුරුදු 5න් 5ට මාරු කර කර ඒ තුළ බලාපොරොත්තු තියලා වැඩක් නැහැ. අපි තුල අපේ බලාපොරොත්තු අපේ හැකියාව තුල අපේ විශ්වාසය තියාගෙන යන්න ගමන ඔබට ගමනක් යන්න පුළුවන්. සමහර දේශපාලන මතපන්තාන්තර තුල තදබල ලෙස අනුවර්තනලා ඉන්න ඇර සමහරට මේක හිත් විදීමක්ද වෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න. ඇත්තටම මම මේ දේශපාලන මතයක් නෙමෙයි මම කතා කළේ.
අපි කියන්නේ මම කියන්නේ මේ යථාර්ථය තුළ අපි ජීවත් වෙමු. අපි යථාර්ථය තුළ ගමන් කරමු. එතකොට අපිට යථාර්ථ ලෙස සාර්ථකත්වයක් දැකිය හැකි. නැත්තම් හැමදාම උඩ බලන් ඉඳ වෙන්නේ. ඉතින් හිතර දුන්නා නම් සමා වෙන්න. හරි. ඉතින් බලමු මේ තුලා ලග්න හිමියන් මේ කාල සීමාවේ සෞඛ්‍ය ගැන කතා කරමු. මේ සෞඛ්‍ය පිළිබඳ මෙන්න මෙහෙම ගැටලු කාර්යයක්. ඔබට අර ඔබගේ අසනීප හඳුනා ගැනීමට පොඩි අපහසුතාවයක්. ඔබට නෙමෙයි කියන්නේ වෛද්‍යවරුන්ට පවා ඒ කරන පරීක්ෂණ තුළ ඔබට තියෙන රෝග මොනවාද, රෝග ලක්ෂණ තිබෙන මොකද්ද මේ රෝගය කියලා නිසිලෙස හොයාගන්න අපහසුතාවයක් නැත් වෙනවා. නිතර ඔබට අධික වහන්සියක් දැනෙනවා. ඒ වගේම පොඩක් යටිබඩ ආශ්‍රිතව, පිටකොන්ද ආශ්‍රිතව, ඔය වකුගඩු අක්මාව ආශ්‍රිතව ටිකක් පොඩක් වේදනාකාරී තත්ත්වයක් දැනෙනවා. හැබැයි ඕකේ මොකද්ද අසනීපේ නැහැ. ඔබට ගිහිල්ලා චෙක් කරාම කියන මහා ලොකු අසනීපයක් නැහැ ඔය කියන තරම්. අන්න ඒ වගේ අර අසනීප සොයා ගැනීම අපහසුතාවය. මේක ටිකක් දීර්ඝ කාලිනව කියන්නේ මේ ඇත්තටම මේ වසරේ මාස අන්තිම 10 මාසේ දක්වාම ඔය තත්ත්වයේ සුළුවෙන් පාදිනවා. ඉතින් චුට්ටක් අසනීප මැද තමයි යන. හැබැයි ඔබ මෙහෙම ඔබගේ වරදක් තියෙනවා. ඔබට මේ අසනීප ගැන ඔබ එච්චර තකන්නේ නැහැ. ඒක නම් කරන්න එපා. ඒකට හේතු වෙන්නේ ඔබට මේ ඔක්කොම අතගෙන ඔබගේම දැන් මට මගේ ජීවිතේ වැඩ නැහැ. මට ඕනේ මේ පවුල නගා සිටවන්න, මගේ මිනිස්සු නගා සිටවන්න. හරි. ඒක වෙන්න පුළුවන්. මොකද තුලා ලග්න මේ කියන්නේ එහෙම කෙනෙක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ අන් අය වෙනුවෙන් වැඩ කරන්නත්, ඔබ නිරෝගී වෙන්න, ඔබ අසනීප වුණොත් වැඩ කරන්න බැරුව ගියොත් අර ඔබ තුල ඉන්න අනිත් අයටත් අපහසුතාවල් පත් වෙනවනේ. අන්න උණුත් කඩා වැටෙනව නේද? අන්න ඒ ගැන හිතලා ඔබ ශක්තිමත්ව නැගී හිටින්න හිතලා ඔබගේ නිරෝගී භාවය ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ අසනීපයත් තුළ ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න උත්සාහ කරන, අසනීප හොයාගන්න අපහසුයි. නමුත් ඒ සඳහා ඒක පොඩ්ඩක් නිසි පාලනයක් ඇතුව ඇදන් යන්න, ඔය තත්ත්වයක් හදාගන්න. මේ තුළ ඔබගේ ආහාර රටාව ඒ තුළ හදාගන්න. ඊට පස්සේ අන්න ඔබට ඇත්තට මේ අසනීප තත්ත්වයන් ගොඩාක් දුරට වෙනස් වෙයි මේ අප්‍රේල් මාසෙන් පස්සේ. ඊට පස්සේ ආයේ ඔක්තෝබර් වලින් පස්සේ හොඳටම යහපත් වේ. අන්න එතෙක් ඒදී හොඳ වෙනවනේ. කමන්න එහෙනම් දැන් දරා නිමු කියලා එහෙම ඉන්න එපා. මොකද ඔය අතර තුල බැරිවත් කඩාවැටීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා අසනීප හේතු කොට. ඒ නිසා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර අටුම් වශයෙන් ඒ සඳහා වූ නිසි ආහාර රටාව ඔබ තුල ව්‍යායාම තුල ඔය හැම අසනීප තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් භාවනාව තුල. ඒක නිසා වෙන්න ඔබගේ නිරෝගී භාවය උදෙසාත් ඔබ කටයුතු කරා යන්න. එතකොට මේ හැම දෙෙම සාර්ථක වෙන තැන අසාර්ථක වෙන්න බලපාන හේතුවක් ප්‍රධානම හේතුව තුලා ලග්න හිමියන් යන තියෙන්නේ මේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය. අනේන සෞඛ්‍ය තත්ත්වය ඔබේ ජීවිතයේ දියුණුවට, ඔබේ ඉලක්කවලට බාධාක් ඇති නොවෙන්න ඔබ ගැන හිතලා ඒ ඔබගේ අසනීප වලට ප්‍රතිකාර, ප්‍රතිකර්ම, ඒ වගේම ඒ අවශ්‍ය කරන දේවල් කරන් යන්න. එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ ශරීරයටත්, ඔබගේ නිරෝගී භාවයටත් ජීවිතෙන් පැයක්වත් අඩුම තරම් පැය භාගයක්වත් දෙන්න ව්‍යායාම කරන්න. ජීවිතේ මානසිකව පොඩ්ඩක් ඔබ ශක්තිමත් වෙන්න භාවනා කරන්න. ඒ තුළ මේ අසනීප තත්ත්වයන් මගහරවා ගන්නවත් එක්කම ඔබගේ සාර්ථක භාවයට ඒක ඉවහල් කරගැනීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. එහෙනම් මේ தත්ත්වය සියලු தත්ත්වයන් තුළ පුංචි බාධක අපි ගැන කතා කරා. අපිට තීන්දුව తీරන ගැනදී හරි තීන්දුව తీරන ගැනීමේ අවශ්‍යතාවය අපි කතා කළා. අන්න ඒ දේවල් සඳහා ඒ පුංචි අඩුපාඩුකාරී தත්ත්වය සහ ඒ ඔබට අවශ්‍ය වෙන නිසි තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඔබ තුළ වර්ධනය කරගන්න මොනවාද මේ පිළිවෙත් කියලා අපි කතා කරමු. මේ පිළිවෙත් ගැන කතා කරොත් දැන් මේක මටත් කියලාම ඇත්තරම කියලා කියලාම ඇති වෙලා ඔබටත් අහලා ඇති වෙලා ඇති. නමුත් මේක නොකිය බෑ. ඒ තරම වැදගත්. අර අද අපේ වැඩසටහන අහන කෙනෙකුටත් වැදගත්නේ. එහෙනම් ඔබ උදෑසන අවදි වෙච්ච ගාම රාත්‍රී නින්දර පෙර මෝර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත සත්බුදු වන්දනා. මෝර පිරිත, ඡන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත සත්බුදු වන්දනා. ශ්‍රවණය කරන්න සජ්ජානකට පුරුද්දක් කරගන්න. මේක මෙහෙමයි. මහා ලොකු දෙයක් නෙමෙයි. මේක නිවැරදි අතිශයම නිවැරදි උච්චාරණ සහිතව අපි පටිගත කරලා මේ සූ ටීවී තුල දාලා තියෙනවා පිරිත් ටික. බලන්න මේ පළවෙනි කමෙන්ට් එකේ ඇති, ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති, නැත්නම් සූ ටීවී වල පිවිසෙන්න තියෙනවා. එතකොට ඔබ මෙහෙම කරන්න. ඔබ උදෑසන අවදිච්ච ගාම ඇඳට වෙලා පෑ භාගයකට කලින් නැගිටලා ඔන්න ඇඳේ ඉඳන් සින්දුවක් අහනවා කියලා හිතේ තියාගෙන ඊයර්ෆෝන් එක දාගෙන මේක අහන්න. මේ හිත එකතැනකට අරගෙන ඔහොම පුරුද්දක් කරගන්න. රෑට නින්දරත් කලින් ගිහිල්ලා එහෙම අහන්න. ඒ ප්‍රමාණවත් නැත්නම් ඔබ මේ උදේ නැගිටලා පේවිලා ඇඟපත හොදලා කරලා ඕවා කරන්න ගියොත් ජීවිතේට ඔබට ඔබ දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා. එහෙනම් මේ දීර්ඝකාලීනව කරන්න හොඳම විදිය ඔබ පුරුද්දක් වශයෙන් ඇඳෙන් නැගිට ගාම මේ ඇඳේ ඉඳන්ම මේවා අහන්න. මොකද මේවට පේවෙන්න අවශ්‍ය නැහැ. මේ ධර්මය තුළ විසඳුම් හොයද්දී අන්න ඒ වගේ গুপ্তකාරී දේවල් කරන්න අවශ්‍ය නැහැ. හරිම විද්‍යාත්මක සරලව පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා මම මේකේ වටිනාකම් ගැන ලොකුවට අතිශෝක්ති කියන්නේ නැහැ. මොකද පරණවට සනාපුව දන්නව මේ ගැන කියලා තියෙන මේ තුල ඇත්තරම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම කියතන. මොකද්ද වෙන්නේ? ඔබ තුල ධනාත්මක භාවය නිර්මාණය වෙනවා. ඔබ මනස තුල ඔබගේ ඕරා එක කියලා කියන්නේ ඕරා එක ගැනනේ. දැන් ව්‍යාපාරිකව අරන් තියෙන අර පදක්කම් පලඳින්න ඕරා එක
ධනාත්මක වෙනවා. අරක කරන්න මේක ධනාත්මක ලක්ෂකන වියදම් කරන්න කියනෝනේ. නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ. මේ ඕරා එක ධනාත්මක කරගන්නම් ඔබ කරන්න ඕනේ මෙන්න මේ පිරිත් දේශනා වල සවන් දීම, ඒවල ශ්‍රවණය කිරීම. ඒ තුළ ඔබ මානසිකව අර ශබ්ද විද්‍යාව තුළ, මේ විද්‍යාත්මක විද්‍යාව තුළ දෙයක් එක් කරගනිමු. ඒ තුළ ඔබ ධනාත්මක වෙනවා. අපි ගණන් වල ඉගෙන ගන්න ධනාත්මක භාවය වැඩි වෙද්දී ඍණ, ධන ඍණ එකතු වෙද්දී ධන බා ධන වැඩි නම් උත්තරේ ධන. අන්න ඒ වගේ තමයි ජීවිතේ ධනාත්මක භාවය ඕරා එක තුර වැඩි වෙද්දී, ඍණාත්මක භාවය අඩු වෙද්දී ඔබ කරන කටයුතු සියල්ල සාර්ථක වෙනවා. අන්න ඉතින් ආයේ මහ ලොකු දේවල් කරන්න උනන් ලක්ෂ ගණන් වියදම් කරන්නද නැහැ. ඒ තුළ ඔබ ගිහින් කරන කටයුතු සියල්ල සාර්ථක වෙනවා. ඔබ නොසිතුවා කරබ සාර්ථකත්වයක් අත් වෙනවා. ඔබ අසාර්ථක වෙයි කියලා ඔබ හිතපු සමහර තැන් හිතාගන්න බැරි ඔබට සාර්ථක වෙන අනතුරු වලින් ඔබ ගැලවෙනවා. ඉතින් ජීවිතය තමයි මොනවාද අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ සරල දේ තුළ සාර්ථක වෙන්න මම වැඩි කියවන්නේ නැහැ. ඔබමත් විඳින්න. මොකද මේක මගේ ජීවිත අත්දැකීම. මේ මම දන්න දෙයක්. බහුතරයක් දෙනා මම කියලා කරලා පහුගිය වීඩියෝ වල කියලා කමෙන්ට්ස් බලන්න ඔවුන් සාර්ථකත්වය ගැන ඔවුන් බෙදාගෙන තියෙනවා. ඔබත් සාර්ථකත්වයේ අත්දැකලා කමෙන්ට් එකක් දාන්න. හරි. ඒ වගේම ඔබ විශ්වාස කරනවා මේ ඔබ නිවස තුළ දියුණුවමදී. අතර එන මුදලට වෙන දෙයක් නැහැ. ගෙදර නිතර රණ්ඩු සරුවල්. මේකට මොකක් හරි හේතුවක් ඇති. අහලා බලාය මොනා හරි කරලා ඇති. ඇස්වහකට හද මන් දන්නේ. ඔය වගේ දේවල් ඔලුවට එනවනේ ප්‍රශ්න ඇති වෙද්දී. ඔබ කරන ඔබ ව්‍යාපාර තුළ ව්‍යාපාර ස්ථාන තුළ දියුණුවමදී. අනේ මන්දා මොකද්ද කියලා. සල්ලි එනවා, වෙළඳනොත් එනවා. වෙච්ච දෙයක් නැහැ සල්ලි වලට. අන්න ඔහොම තත්ත්වයක් ගැන විශ්වාස කරනවා. ඔබ ධම්මචක්කම් පාත්‍ර සූත්‍රය නැත්තම් ධම්සප්පවතුන් සූත්‍රය කියන්නේ. ඔන්න සූත්‍රය නිතරයි ඔබගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ ඔබගේ රාජකාරී කරන ස්ථානය තුළ හැකිනම් දාන්න. අර දැන් සින්දු දාලා තියෙන ව්‍යාපාර ස්ථාන තුළ ගෙවල් වල නිතර ඒ වෙනුවට මේ ධර්මචක්කම් පවත්තු සූත්‍රයේ පුළුවන් නම් නිතරම දාන්න. නැත්නම් අවම වශයෙන් උදේ දවල් රැවත් දාන්න. මේක තුළ ඔබ මහා පුදුමාකාර දෙයක් අත් විඳිනවා. මේක මහා බලගතු රහස්‍යමය දෙයක්. මොකද්ද? මේ තුළ ඔබගේ ඒ අඳුරු බලපෑම් සියල්ල දුරු වෙනවා. මේ දේව ආකර්ෂණ දේව ආශිර්වාද ලැබෙන තත්ත්වයටපත් වෙනවා. මේක හරි යහපත්. මේමයි ෂණේන් නෙමේ. හැබැයි මේක හොඳ නෑ. සමහර ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මාසයක් දෙකක් මේ දේ කරා යන්න. ටික ඔබට දැනෙනවා ඔබේ සාර්ථකභාවය. හරි. ප්‍රබල ලෙස මේක වෙනසක් ඇති කරනවා. ඔන්න වෙනදට වඩා දියුණුවක් අත් වෙනවා වගේ පේනවා. සමගිය ගෙදර ටික ටික වැඩි වෙනවා. කොච්චර ප්‍රශ්න තිබ්බත් කවුරුත් සැලෙන්නේ නෑ. ඒ ප්‍රශ්නවල උත්තර ටික ටික හම්බෙනවා. එකතු වෙලා කරන උත්තර. එතකොට මේ ප්‍රශ්න මුකුත් නැහැ. නැත්තම් ගිහිල්ලා අන්න හුණියම් කරලා අරම කරලා මේවා කරලා කියලා ලක්ෂ ගණන් දීලා උදලා සාර්ථක වුණාය කීය දිනේ 105ක්වත් නැහැ. ඔය බොරු කියලා මං කියන්නේ. හරි ඇති. නමුත් හරි මිනිස්සු හරි අඩුයි. ඒ නිසා මේ ධර්මය තුළ විසඳුම් හොයන්න මේ හැම දෙයකටම දහම තුළ තමයි විසඳුම් තියෙන්නේ. මේ දහම මේ පිරිත් කියන දේවල් කිතුණු දහමට අකපනේ, ඉස්ලාම් දහමට අකපනේ, හින්දු දහමට අකපනේ. මේක මොකද? මේ පිරිත් කියන දේවල් කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි. බුදු දහම මේක ආගමක් කියන එක මම පිළිගන්නේ නැහැ. මේක දහමක්. මේක දහම තුළ දෙවියෙක් නැහෙනේ, දෙවි කෙනෙක් නැහෙනේ. එහෙමනම් කොහෙත්ම මෙතන ආගමක් නැහැ. මෙතන සම්පූර්ණ විද්‍යාව තියෙන්නේ. එහෙනම් විද්‍යාව තුළ විසඳුම් සොයද්දී ඔබ බය වෙන්න එපා. කොහෙත්මද කිතුණු අය බය වෙන්න එපා. මේ පළවෙනි පනත කඩ වෙන්නේ සැබෑව එකම දිවෙන් පනක් වන්දනා කරවා කියන පනත පිරිත් ඇහිම තුළ බෝධි පූජා කිරීම තුළ සිද්ධ වෙන්නේ. එතන තියෙන භාවනාවක්. එතන තියෙන ශබ්ද විද්‍යාව තුළ දෙයක්. ඒ නිසා මේ කටයුතු කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම 2023 වසරේ පලාපල තුල තුලා ලග්න හිමියන්ට මම විශේෂිත පිළිවෙත් වගේක් හදනවා. තුලා ලග්න හිමියන්ටම විශේෂිත බෝධි පූජා මාලාවක් නැග දෙන. අන්නේ වැඩසටහන අහලා ඒ දේවල් මාසෙකට සැරයක් හරියට අනිවාර්යයෙන්ම කරන්න කටයුතු කර යන්න. ඒ තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන්. සෙනසුරු මාරුවෙත් මම පිළිවෙත් වගේක් කියලා තියෙනවා 2023 වසරේ ජනවාරි 17 සිදුච්ච ඒ වීඩියෝවත් අහන්න. ඒ පිළිවෙත් ටික යන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම අර මම මාසේ ආරම්භක දවසේ සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හැටි මං කියලා දීලා තියෙනවානේ. ලංකාවට නම් පෙබ්‍රවාරි පළවෙනිදා සූර්ය උදා වෙන්නේ උදේ 6:29ට. අනිත් රටවල හොයාගන්නේ Google එකට ගිහිල්ලා ටයිප් කරන්න, සන්රයිස් කියලා ටයිප් කරන්න, එදා දිනේ 1st February 2023. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා Google එකේ සර්ච් කරන්න. එතකොට ඔබ ඉන්න අතනට ඒ නගරයට සූර්ය උදා වෙන වෙලාව බලාගත්තා. එහෙනම් ඊට දැන් සූර්ය උදා වෙන වෙලාව 6:29 ලංකාවේ නේ ඔබේ රටෙත් හොයාගත්තා. අන්නේ ඒ සූර්යදායන පැයකට එකමාර කලින් ඔබ අවදි වෙන්න එදා. අවදි වෙලා හොඳට ඉස්සලාම් කරන්න ඕන නාලා කරලා පිරිසුදු වෙලා. ඊට පස්සේ ඔබගේ ආගමර දහමරට ආගමික වතාවල් ටික කරන්න. මේ පිරිත් ටික අර කියපු පිරිත් ටික අහන්න. ඊට පස්සේ ඔබ ගිහිල්ලා ගෙදර ලිප දල්ලන්න ඕන. මේක දර ලිපක් වෙනවා නම් වඩා හොඳයි. පොල්කටොංගු ලිපක් ගැටලුවක් නැහැ. හැබැයි දැන් විදේශගත වෙලා ඉන්න අය, ඔය නාගරික පරිසර සිදු වෙන අය ඉන්න අයට අවල් කරන්න වෙන්නේ ගෑස් ලිපි. කමන්නේ ගෑස් ලිප දල්ලලා ඔබ ඒක සුදු කිරිබදක් සකස් කරන්න ඕනේ. ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවා ගන්නවත් කමන්නේ නැහැ. වෙන කිරිබදක් ඉක්මනින් හදාගෙන අන්න සීනි හරි පැන් රස ජාතියක් එක්ක
ඒක හිමින් ඉක්මනින්ම අනුභව කරන හිමින් නෙමෙයි සමාවෙන්ද ඉක්මනින් අනුභව කරලා ඔබ කොලයක් කරන් ලියන්න මේ මාසයේ සඳහා ඔබ ඇස්තමේන්තුගත වියදම් ලැයිස්තුව ඔබ දන්නවනේ පහුගිය මාසවල දැකීම් තුල ආහාර සඳහා මෙවමනක් යනවා සෞඛ්‍ය සඳහා මෙහෙමයි 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 බලාපොරොත්තු නොවන වියදම් එන්න පුළුවන් නමුත් අර ඔබට දල අදහසක් ගන්න පුළුවන් ඔන්න ලියන ලියලා ඔක්කොම එකතු කරන මේ ඉතිරි කිරීම කියලත් පුංචි මුදලක් හරි දාන්න මේ සියල්ල එකතු කරවම ඔබට එනවා මේ මාසය තුල ඔබ අවම වශයෙන් උපයාගත යුතු මුදල මේ මාසයේ ජීවත් වීමට එහෙමනම් ඔබට මෙතනදී මේ මං කියන පිළිවෙතට අමතරව පොඩි සැලසුමක් හදා ගන්න පුළුවන් මොකද ඔබ උපරිම උත්සාහ කරන මේ මාසය තුල ලියපු වියදම් දැන් ඔබ ලියුවේ වෙන මේ ගන්න ඒ ගන්න අභිභව යන දෙන්න එපා ඒක සම්බන්ධයෙන් පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න දැන් ගමනාගමනයේ ඔබ දැම්මන රුපියල් 15000ක් ඕක පුළුවන් තරම් 14000 ඊටත් වඩා පුළුවන් නම් එහෙමයි 15 අභිභව යන දෙන්න එපා හැබැයි මේ නොවැලයක් විය හැකි කාරණා උඩ ඒවා අභිභව ගියොත් ඒක කරන්න දෙයක් නැහැ ඒවා යථාර්ථය තුල විඳින්ද හැබැයි පුළුවන් තරම් අවම කරන්න ඒ ඉතුරු වෙන ටිකත් ඉතිරි කිරීම සඳහා දාලා ඉතුරු කරන්න ඔන්න එතකොට ජීවිත වෙනස් වෙයි හැබැයි මේක ඒ කිව්වේ සැලසුම මේ පිළිවෙත තියෙන්නේ ඔබ ඊට පස්සේ අර සූර්ය උදා වෙන වෙලාවට ගිහිල්ලා සූර්ය දෙවියෝ නමස්කාර කරන විශ්වයේ නමස්කාර කරන්න නමස්කාර කරලා ප්‍රාර්ථනා කරන්න මට මේ ජීවිතේ මගේ මේ මාසේ ගත කිරීමට මෙන්න මේ වගේ ආසන මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා එහෙනම් මට මේ දේ කරන්න මම කරන කටයුතු තුළ සාර්ථක විය යුතුම වෙනවා ඒකට තියෙන නම් බාධාවල් මට දුර වේවා මෙන්න මාසේ පළවෙනිදා පළවෙනි සූර්ය කිරණ පොළොට පතිත වෙන වෙලාවේ මේ විශ්වය සියල්ල රඳා පවතින මේ සූර්ය දෙවියන් මත මම ප්‍රාර්ථනාවක් කරනවා මොකද්ද මට මේ මාසය තුළ තියෙන මේ කටයුතු වලට තියෙන බාධා දුර වේවා සෞඛ්‍ය හෝ වේවා රට තුළ තියෙන ගැටලු වෙන්න පුළුවන් මොනවා හරි වෙන පාර්ශ්ව ඇති කරන බාධා වෙන්න පුළුවන් දේශගුණික කාලගුණික විපර්යාස වෙන්න පුළුවන් මේ සියල්ල තුළින් එන බාධා දුර වේවා මට මගේ ඉලක්ක වලට යන්න හැකියාව ලැබේවා මාගේ පවුලයත් සෞඛ්‍ය සම්පන්න වේවා මට මෙන්ම මේ ලෝකේ ජීවිතේ සියලු මනුස්සයන්ට ඉලක්ක තියෙනවා මේ වගේම සියලු සත්වයන්ට මේ ඇහැට නොපෙන ජීවයන් දෙන විශාල සත්‍යය දක්වා අහිංසක සතාගෙන් ඉඳලා විෂඝෝර සර්පයා නපුරු සතා දක්වාම ජීවිතයේ ඉලක්ක තියන ජීවත් වෙන්න. අන්න ඒ ඉලක්ක වලට යන්න ඔවුන්ට යහපත් ලෙස ඉලා යහපත් මාර්ග තුලේ ඉලක්ක වලට යන්න හැකියාව ලැබේවා. සියලු සත්වන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඔබේ මාසේ කටයුතු ආරම්භ කරන්න. මෙහෙමයි. එහෙම ඕය පිළිවෙත කරලා ගෙදර ඉඳන් නිදාගත්තර කිසි දෙයක් නොකර හිටින මේ දේ වෙන්නේ නැහැ. ඔබ කරන කටයුතු වල බාධා දුරු කරගන්න තුලේ මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. මේ හරි සාර්ථක ක්‍රමවේදයක්. මේක ඔබ මාසයක් දෙකක් කරද්දී ඔබට තේරෙවි. ඔබගේ ඉලක්ක වලට ඔබට નિરાයස යන්න හැකියාව සැලසෙනවා. අන්න ඒ තුල ඔබ අත්දැකීම් ලබන්න. මම මේක ටිකක් දීර්ඝ කරන්න බෑ. තව වීඩියෝ එක තවත් දීර්ඝ වෙන නිසා අන්න ඒ දේ කරන්න. ඒ වගේම මම කියලා දෙනවා මාසෙට එක දවසක් નિરાහාරව ඉන්න එක වේලක්. දවල් වේල කියමුකෝ. උදේ 10ට විතර කනගෙන නැවතුවා හවස 6 විතරකම් බඩගෙන ඉන්න. මේක මම එක වේලක් නොකා හිටිය කියලා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. නමුත් මේක අපහසුයි. ඒ වේදනාව ඔබ විඳින්න ඕන. බඩගින්න වේදනාව දැනෙන්න ඕන. දැනෙන්න තමා ඔබට දැනෙන්නේ දැන් ඔබට ලොකු දැන් බඩකින් ඉඳලා පුරුදු මිනිස්සු ඉන්නවා ගොඩක් අය නුපුරුදු වින් මේක දැනෙන්න ඕන. ඒකකොට ඔබ මේ වේදනාව දැනෙද්දී ඔබගේ ආහාර වේල කන නැති කෙනෙක් වෙනුවෙන් දෙන්න අසරණ කෙනෙක් වෙනුවෙන් දෙන්න නැත්තනම් පාරින් අහිංස සතෙකුට හරි දීලා අන්න ඒ කෙනාගේ බඩගින නිවන්න. අන්න ඒ බඩගින නිවද්දී ඒ බඩගින ඔබ තුළට දැනෙද්දී මේවට මර්ධන ක්‍රියාත් කියන්නේ. මේවා මහා පුදුමාකාර විදිහේ පිළිවෙත්. මේ තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන් අතිශයම මේක කරලා බලන්න මාස දෙකක් කරද්දී ඔබේ ජීවිතේ සම්පූර්ණ වෙනසක් අත් වේවි. අන්න ඔය தත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේම සෙනසුරාදා අඟහරු දින නිර්මාංශයෙන් උත්සාහ කරන්න කිසුණු කතෝලිකයි අනිවාර්යයෙන්ම බ්‍රහස්පති රාත්‍රියේ 11 දලත ශුද්ධ උපය ගත කරන්න. මේක භාවනාවක් ආකාරයෙන් කරන්න. ඔබ අර පොත බලන් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තුළ ජීවිතයේ තියෙන භාවනා ඕක මම වසරේ 2023 පලාපල තුල කියලා තියෙන භාවනාවක් විදිහට කරන ක්‍රමවේදී කහන්න ඒක කරන්න. එදාට පුළුවන් එක්වරු ශීලයේ රැකලා රාත්‍රියේ ඔන්න නිර්මාංශ වෙලා මේ කටයුතු කරන වඩා හොඳයි. එතකොට නිවස තුළ දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන්න සිකුරාදා දවසේ දිව සප්සද වන්දනාව පවත්වන්න. ඒ වගේම අර පිරිත් අහන්න කිසිම ආකාරයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඔබ ඒව දේවල් කරන් යන්න. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. අනිත් ආගමිකයෝ තමන්ගේ දහම රණුව කටයුතු කරන්න. දහම තුළ ජීවත් වෙන කාටවත් ග්‍රහාපල බලපාන්නේ නැහැ. දහම තුළ හරියට ජීවත් වෙන. ලෝකෙට පේන පන්සල් පල්ලි මෙන් දැන් යනව නෙමෙයි. හරියට ධර්මානුකූලව ජීවත් වෙන කාටවත් ග්‍රහාපල නැහැ. එහෙනම් මේ කතාව දීර්ඝ වෙන එකම වළක්වන්න තමයි මම ඉක්මන අන්තිමට කියන් ආවේ. එහෙමනම් ඔබට මම යෝජනා කරනවා එහෙනම් මේ ජීවිතය තුළ මේ මං කියපු කාරණා අහලා මේ පිළිවෙත් කරලා සාර්ථක වෙන්න පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරන්න මට හැකියාවක් නැහැ. හැබැයි ඔබට මේ කියන කතාව තුළ පුංචි ප්‍රශ්න ගැටලු තිබ්බන් චූටි චූටි දේවල් තිබ්බන රාගා ශ්‍රී නිර්වාණ මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාලා තියන්න ඉක්මනින් බැරිවි මේ ටික නම් කාර්ය බහුලයි. හැබැයි මම පෙබරවාරි මාසේ මුල් සති දෙක ඇතුළත ඔබට උත්තර දෙනවා. හැකි ඉක්මනින් උත්තර දෙනවා. සමාවෙන්න පහුගිය අයට තාම උත්තර එවුවේ නැතුණාට නමුත් මා අධිකාර බහුලත්වයත් එක්ක මම ඒකට උත්තර අනිවාර්යයෙන් ඉක්මනින්ම දෙනවා. අනේ හැබැයි මේ
පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරන්න කියලා ඉල්ලන්න එපා සමාවෙන්න එකට. හරි. එහෙමනම් තුලා ලග්න හිමියන්ට මේ උදා වූ පෙබරවාරි මාසයත් ඉදිරි කාලයත් යහපත් සිතුම් පැතුම් සඵල වෙන සියලු දේ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන සුබම සුබ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්න හිමි ඔබ සැමට තෙරුවන් සරණයි.